දෙවැනි සූචී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා සිත්කලුයි සුන්දරයි ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවෙන් මිහිරි වාදනය ඇහෙනවා දිව්‍ය වූ රසය තියෙනවා පංචකාම ගුණත් තියෙනවා රන්නබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද මහානුභාව ඇති පින්වත් දෙවිය මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ මං ඉස්සර මනුස්ස ලෝකයේ මිනිසුන් අතර මිනිසෙක් වෙලයි ජීවත් වුනේ මට භික්ෂුන් වහන්සේ නමක් දැක ගන්න ලැබුණා උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක් පුදුමාකාර ශාන්ත භාවයක් තිබුණේ කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක් මගේ හිත ගොඩාක් පැහැදුනා මගේ දෑතින්ම උන්වහන්සේට හිඳි කටුවක් පූජා කරගත්තා ඒ පිනින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනින්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා